තිල්පෙට් මේනියක් එක තුලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට හිතන්න පුළුවන් අද වීඩියෝ එක බ්ලොග් එකක් විදිහට ඔයාලට හිතන්න පුළුවන් මොකද අද වීඩියෝ එකෙන් මම කිසිම දෙයක් කියලා දෙන්න නෙවෙයි වීඩියෝ කරගෙන ආවේ වගේම විශේෂ සත්තු ගැන වීඩියෝ එකකුත් නෙවෙයි. මට පොඩි යාළුවෙක් හම්බුණා. ඉතින් එයා ගැන ගොඩක් අය එයාට කැමති වෙලා තිබ්බා. ඉතින් එයාගෙන ඒක හින්දා මම වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඉතින් එයාව පෙන්වන්න තමයි මම අද වීඩියෝ එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් thumbnail එකේ ඔයාලා දකින්න ඇති රෝස කැලෙන් හම්බ වෙච්ච යාළුවා කියලා. ඉතින් රෝස කැලෙන් නම් නෙවෙයි හම්බුනේ මෙයාව, කෙහෙල් කනකින් තමයි හම්බුනේ. ඒ මොකද්ද ඒක මෙහෙමයි වුනේ, මේ කෙහෙල් වගාවේ කෙහෙල් කනක් කපාගෙන අපි ගෙදර අරන් එනකොට ඉතින් මෙයාව ඒකේ තමයි කූඩුව හදලා තිබිලා හම්බුනේ. ඉතින් මෙයාගේ අම්මත් එක්ක තමයි මං හිතන විදිහට ඒක හිටියේ. මොකද දෙන්නෙක් ඉඳලා මම දන්නේ, මම දැක්කේ නැහැ, මේ අම්මලා තමයි දැක්කේ. ඉතින් මෙයාත් එක්ක තව එක්කෙනෙක් ඉඳලා කොහමරි එයා පැනලා දුවලා, ඒ පැනලා දුවන සද්දෙට, කෑ ගහන සද්දෙට තමයි මම ගිහින් බලනකොට මෙයා හිටියේ. ඉතින් ඔන්න පේනවනේ මේ හැමතැනම චූදානවා. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. මොකද ඉතින් මේ එයාට කිරිපොවන් එළියට ගත්තොතින් ආය අතට ගත්ත ගමන් කරන්නේ ඔය වැඩේ තමයි. ඉතින් දැන් මං හැදුවේ එයාට කිරිපොවන්න, ඒකත් එක්ක තමයි පෙන්වන්නත් එක තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් මේ එයාගේ අම්මත් හිටියා, එයාගේ අම්මා ගියා, ගියාමයි ආය ආවෙවත් නෑ. සාමාන්‍යයෙන් මීට කලිනුත් මට මේ ලේ පැටිය කම්බලා තිනු. හැබැයි එයා නම් එයාගේ අම්මා ඊට පස්සේ එයා වැටුණට පස්සේ කූඩුවෙන් එයාව දවස් දෙක තුනක්ම කොහොම හරි ඇවිල්ලා හෙව්වා වැටිච්ච තැන ඇවිල්ලා. හැබැයි මෙයාගේ නම් අම්ම එහෙම ඇවිල්ලා හෙව්වේ නෑ. කොහොමුණත් මෙයාට දැන්ට මාසයක් වගේ වෙන්නේ, මට හිතන්නේ මාසයක් වෙන්නෙත් නැතුව ඇති. මොකද මේ මෙයාට මෙයා මට හම්බෙනකොට නම් ඇස් ඇරලා හිටියේ. හැබැයි මේ තාමත් එයා ඉරේලියට එළියට යන්න කැමති නෑ, කරුවලේ ගුලි ගහලා ඉන්න තමයි කැමති. දැන් මට පේන විදිහට නම් ගොඩක් බඩගිනි වෙලා ඉන්නේ. මේ මොකද තාම කෑම මේ කිරි දුන්නේ නෑ මේ දවල් දුන්නට පස්සේ. ඉතින් එයාට දෙන්නේ මම පොඩි ඇංක කිරි පැකට් එකක් අරගෙන, තාම එක කිරි පැකට් එකෙන් තමයි දුන්නේ. තාම පළවෙනි කිරි පැකට් එක දෙන ගමන් ඉන්නේ. මේ කලිනුත් මං ඒ කලින් පැටියටත් ඒ විදිහට තමයි කිරි දුන්නේ. මේ පහන් තිරයකින් මේ විදිහකට දීසියට දාලා මේ මතක තියාගන්න, ඔයාලටත් මේ වගේ සතෙක් හම්බුනෝ ඉතින් පොඩි කාලේ. ඉතින් මේ ඇල් අතුර දාලා එහෙම කිරි දෙන්න එපා. අනිත් එක තමයි මේ සත්තුන්ගේ කිරි දෙන්නත් එපා. මොකද ඒ වගේ තියෙන අර මේ ලැක්ටෝස් ප්‍රමාණය එක එක සත්තුන්ට මේ ඒ ප්‍රමාණය අඩු වැඩි වෙලාවි තමයි යාළට ඔරොත්තු දෙන්නේ. මොකද වැඩි වුණොතින් එහෙම යාළට බඩේ අමාරු ඒ වගේ දේවල් හැදිලා මැරෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ විදිහට මම මේ ලා රස්න උණු වතුරට අර ඇංක කිරි පැකට් එකක් දාලා තමයි කිරි පැකට් එකක් දාන්නේ. මේ පොඩ්ඩක් කිරි මේස හැන්දක් වගේ දාලා මේ පිටි තේ හැන්දක් වගේ දාලා තමයි දෙන්නේ. ඉතින් ඒ ටික ඔක්කොම බොන්නෙත් නෑ මෙයා, පොඩ්ඩයි බොන්නේ. ඒ ටික බොවාගන්නත් බොහොම අමාරුයි. පුදුම දැඟලිලා මෙයාට තියෙන්නේ හැමතැනම දුවනවා. පොඩි වයසනේ, තාම පොඩි වයස නිසා ගොඩක් විසේ. ඉතින් එයාට මෙයා ඇරලා හිටපු හින්දා එයාට අම්මා ඒ නැති අඩුවක් දැනෙනවා ඇති. ඉතින් කොහොම වුණත් මෙයාව වැඩිකල් තියාගෙන ඉන්න වෙන්නේ නැහැ. මෙයා ලොකු වුණ ගමන් එයාව අතාරින්න ඕනි. මොකද එයාලගේ ලෝකේ තියෙන එළියේ එයා කොච්චර අපි කූඩුවක හැදලා ආදරෙන් හැදුවත් එයාට ඒ ගස් කොළන් වල ඇවිදලා කියලා මේ ඒ එයාලට තියෙන ඒ නිදහස කොහෙන්වත් ගන්න බෑ. ඉතින් ඒකින්ද එයාලට ඒ පරිසරයට යන්න දෙන්නම වෙනවා. ඉතින් ඒකින්ද මෙයාව තව ටිකක් ලොකු වුණාට පස්සේ තනියම කෑම හොයාගෙන කන්න පුළුවන් වෙච්ච දවසට මෙයාව අනිවාර්යයෙන්ම එළියට අතාරිනවා. කලින් එක්කෙනත් එහෙම තමයි. ඉතින් හැබැයි මෙයාට තාම පළතුරු කිසිම දෙයක් කන්න බෑ. මම එහෙම කන්න ට්‍රයි කරෙත් නෑ. තාම මෙයා කිරි බොන්නේ. මොකද මෙයා තාම එළියටවත් එන්න කැමති නෑ. ඔව්වට එයා හැංගෙනවා. ඉතින් එයා හරි ආසයි එයාගේ ඔළුව අත ගන්නව නම්, නිතර එයාගේ ඔළුව අත ගා ඉන්නව නම් මේ විදිහට අතර ගත්තාම හරි ආසයි. අනිත් එක තමයි මේ අතර ගත්ත ගමන් කරන වැඩේ තමයි ජරා කරනවා. එහෙම නැත්තම් චූදාන. ඉතින් මේ විදිහට තමයි දැන්ට මට මෙයා හම්බෙලා හරියටම සතියක් වෙන්නේ නැහැ. මට හිතෙන්නේ දවස් 4ක් වගේ තමයි වෙන්නේ. මං කමෙන්ට් පොස්ට් එකක් දාලා තිබ්බ channel එකේ මෙයාගේ ෆොටෝ දෙක තුනක් හම්බෙච්ච දවසේම. ඉතින් එහෙම තමයි. ඉතින් ඒත් එක්ක මං මෙයාට බලාගන්න මෙයාව මට හිතෙන විදිහට මෙයා කොල්ලෙක්. එයා මීට කලින් හම්බෙච්ච එක්කෙනා පොල් ගහක පොල් කඩනකොට තමයි හම්බුනේ. ඉතින් මේ හරි ආසයි මෙයා මේ විදිහට ඇඟට තුරුල් වෙලා
ඕ රස්නෙට යා හරි ආසයි රස්නෙට කරුවලට එලා ඉන්න මේ පළවෙනි දවස් දෙක තුන වෙනා හුරු නැහැ දුවනවා හැමතැනම යන්න බලනවා. අපි දැන් එහෙම නැහැ. යා මට දැන් නිකක් හුරුයි. මේ මගේ මේ එක කමිස ඇඳගත්තාම කමිස ඇතුළට රිංගනවා. ආ ඉතින් ඉන්න වෙන්නේ ඊට පස්සේ ඉතින් මේ විදිහට අත අස්සේ ගුලි වෙලා ඔළුව අත ගානකම් ඕනි තරම් වෙලා ඉඳි. ඒ දැන් එයා ඒකට හෙන කැමති. තාම කෑ ගහන්නවත් ගත්තේ නෑ එයා. මේ කියන්නේ පොඩියට කෙඳිරි ගන්නවත් එහෙම නෑ තාම. මේ තාම පොඩි. කොහොම හරි මට හම්බුනේ මෙයා ඇස්සරලා වැඩි දවසක් නෑ. මට ඉතින් දවසක් දෙකක් වගේ වෙනකොට තමයි මට මෙයාව හම්බුනේ. කලින් මං ඒ හම්බෙච්ච පැටියා එනකොට හරියට නිකන් අර මී පැටව පොඩි කාලේ වගේ රෝසම රෝස පාටයි, ලෝමයක්වත් තිබ්බේ නෑ ඇඟේ. ඉතින් එහෙම වෙලත් එයාව මං කොහොම හරි ලොකු කරලා දෙන්නෙක් හම්බුණා. එක්කෙනෙක් ඒ පෝල් කඩපු එක්කෙනා ගෙනිච්චා, අනිත් එක්කෙනා මං හැදුවා. ඒ සතා මැරිලා තිබ්බ, එයාටම පෑගිලා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් එහෙම අපි සතෙක් හදනවා නම් එහෙම හම්බෙන් හම්බෙලා හරි ආදරෙන් ඇති කරනවා නම් ඒ සතාට උපරිම ආරක්ෂාව දෙන්න ඕනි. මොකද ඒ සතාගේ ජීවිතයක් අපි ආසාවට කියලා ගෙනිච්චට අපිට ඒ සතාව බලාගන්න බැයි නම්, අපිට ඒ සතාට හරියට ආරක්ෂාවක් ආහාර පාන දෙන්න බැයි නම් එහෙම සතෙක් හදන එකකින් වැඩක් නැහැ. එක්කෝ ඒ සතා හදන්න පුළුවන් කෙනෙක්ට දෙන්න ඕනි මේ වගේ අනුසරණ වෙච්ච සතෙක් හදනවා නම්. මොකද සතෙක් වුණත් උටත් තියෙන ජීවිතයක්. ඉතින් ඒක නිසා මං කියන්නේ එහෙම ඔයාටත් එහෙම හම්බ වුණොත් එයාව ආදරෙන් පරිස්සමෙන් බලාගන්න. මේ මගේ ඒ සතා නම් ලොකු වෙනකම් බලාගත්තා. එයා ඊට පස්සේ එයාම ගියා මම ගහකට තිබ්බ පස්සේ. හැබැයි එයා තාමත් ගෙදෙට්ට එනවා. එයාට අපිව අඳුරන්න පුළුවන්. එයාව නම් කූඩුවක දාලා මන් ටික කාලයක් තියාගත්තා කෑම බීම දීලා. ඉතින් මෙයා මෙන්න මේ විදිහට තමයි සෙල්ලම් කරන්නේ. දුවනෝ ගේ ඇතුළේ ඇතැරිහම හැම තැනම දුවනවා. ඉතින් අල්ලන්නේ බොහොම අමාරුයි. ඉතින් තාම පොඩි හින්දා තමයි එහෙම අතාරින්නේ. නැතුව ඇතැරියොත් ඉතින් ආයෙ හොයන්න වෙන්න. මෙයා හිමීට ගස් වලට පුරුදු කරලා ඒ විදිහට. නැත්තම් මොකද සත්තු අල්ලනෝ. මෙයා මිනිස්සුන්ට මුහුරු වෙලා පල්ලෙහාට අවුත් බයි නැතුව එහෙම. ඒක හින්දා මේ පරිස්සමට බලාගන්න ඕනේ. ඉතින් ඔන්නඔක තමයි. ඉතින් මම මේ ඔයාලා කියපු හින්දා පොඩ්ඩක් පෙන්වන්න එක්කන් ආයේ. හරි ඉතින් අදට වීඩියෝ එක මං ඉවර කරනවා. මේ මං ආයේ ඕනි වුණොත් මෙයා ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මෙයාගේ වැඩ. හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.